පළවෙනි ක්‍රියාකාරකම් තුලින් මම බලාපොරොත්තු වෙන්නේ ෆෝම් එකක් ලෙවල් එකක් ටෙක්ස් බොක්ස් එකක් පමණක් භාවිතා කරගන්නමින් ඉතා කුඩා ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න අයුරු මුලින්ම මේ ෆෝම් එකේ නම මම FRM main ලෙස නම් කරන අතර එහි කැප්ෂන් එක කියලා කියන්නේ මේ උඩින් පෙනෙන නම example one ලෙස නම් කරගනු ලැබුණා දැන් මට අවශ්‍ය වෙනවා මෙහි ඇති minimize button එකත් maximize button එකත් ඇති කර දැමීමට ඒ සඳහා මම board style කියන property එකට ගොස් එහි ඇති fix single කියන property එක වෙනස් කර විට මට පෙනී යනවා මෙහි ඇති maximize button එකත් minimize button එකත් නැති වී ගිහිල්ලා තියෙන ආකාරය දැන් මට ඕන කරනවා මේ ෆෝම් එක ටිකක් ලොකු කරගන්න ඒ සඳහා මම මෙන්න මේ selected point එකෙන් පල්ලහට ඇදලා මෙන්න මේ ආකාරයට මෙය තරම විශාල කරගැනීමට විශාල කරගන්නවා ඇත්තරම මේ අප් කම්පෝනන්ට් එකක් සිලෙක්ට් කරගන්නවා කියලා කියන්නේ මේ ඕනම කම්පෝනන්ට් එකක් වටේ මේ ඉතා කුඩා කොටු අටක් අල්ලාගෙන සිටින ආකාරයකින් ටැක් වෙනවා නම් එය සිලෙක්ටඩ් කම්පෝනන්ට් එකක් විදිහට හැඳින්වීමට පුළුවන්කමක් තියෙනවා මට මේ ෆෝම් එක රන් වෙනකොට මේ ෆෝම් එක ස්ක්‍රීන් එකේ තියෙන උන ආකාරය මම මෙතන වෙනස් කරගන්නවා මට ස්ක්‍රීන් එකේ පෙන්වන්න ඕනේ මෙන්න මේ ආකාරය පිටන්න කියලා ඒ අනුව මේ ෆෝම් ලේඅවුට් එක භාවිත කරමින් මම එය මෙන්න මේ ආකාරයට සකස් කරගන්නවා ඊන්පසු මේ ලේබල් කියන අයිකන් එක ක්ලික් කරලා මම ඉතා කුඩා ලේබලයක් මෙම ෆෝම් එක මතට දාලා දැන් ඒක මෙන්න මේ ආකාරයේ විශාල කොට මෙන්න මේ ආකාරයට ඉහළින් තබා ගන්නවා එහෙනම් මම LPL 1 ලෙස හඳුන්වනු ලබනවා ඒ කැප්ෂන් එක මම my first example ලෙස ලියා දක්වන ඊළඟට මට අවශ්‍ය වෙනවා මම ලියාගත් කොටස හරිම ඉදිරි ගැනීමට ඒ සඳහා මම alignment එක select කළා ඒකේ center කියන කොටසට යනවා අතරම එහිදී මට පින්න මෙය my first skin caption my first example කියන කොටස මෙදර ආවා මට අවශ්‍ය නම් ඒ දකුණු පසර ගන්න right justify කරන්න ඒත් මගේ අවස්ථාව ඒ නොවේ ඒ මැදර ගැනීම සමන් නැවත center කියන ස්ථානට ගන්න දැන් මෙහි appearance එක මම flat mode එකට දාන දාලිවලා ඒක back style එක මම opaque මත තියලා බෝඩ් ස්ටයිල් එක ෆික්ස් සිංගල් දානවා එවිට උඩ පිනේ නැති මේ ලේබල් එක වටේ ඉතා කුඩා කළු පාට කොටුවකින් වට වූ ආකාරය දැන් මෙහි බැක් කලර් එක මම මෙන්න මේ කලර් එක පාවිච්චි කර ගන්නවා ඉන්පසු මට අවශ්‍ය වෙනවා මේ ලේබල් එකේ ෆොන්ට් එක එම නැත්තම් මේ සඳහා පාවිච්චි කරන තියෙන අකුරු ජාතිය වෙනස් කරගන්න ඒ සඳහා මම මෙහි ෆොන්ට් එක
වෙනස් කර ගන්නවා මෙන්න මේ ආකාරයට මේකේ තියෙන තයමා කියන ෆොන්ට් එක සිලෙක්ට් කරලා ඒකේ සයිස් එක 24ක් නෑ 22ක් විතර වගේ දාලා මම ඕකේ කරනවා දැන් ඔබට පේනවා ඇති මේ ෆොන්ට් එක ඉතා විශාල වුණ ආකාරයක් ඊළඟට මට අවශ්‍ය නම් මේ ෆොන්ට් එකේ කලර් එක වෙනස් කරගන්න ඒ සඳහා මම මේ 4 කලර් විත ගොස් එහෙටි කලර් පැලට් එක භාවිත කරමි සුදුසු පාටක් යොදා ගන්නවා කාඩ් පාටක් යදා ගන්න. නැවතත් මේ ආකාරයට ඉතා අලංකාර අඳවින් මේ ෆෝම් එක සකස් කරගෙන මා සාදගත් ෆෝම් එක රන් කර බලන්න. මේ ෆෝම් එක රන් කිරීම සඳහා මට ක්‍රම තුනක් පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි මෙනු බාර් එකකින් රන් කියන එකේ ස්ටාර්ට් බටන් එක ක්ලික් කර විට ඒ වගේම මේ මෙනු ටූල් බාර් එකේ තියෙන ස්ටාර්ට් බටන් එක ක්ලික් කරලා ඒ වගේම ඔබේ කීබෝඩේ ඇති F5 බටන් එක ක්ලික් කරලා ප්‍රෙස් කරලා මට පුළුවන් මේ ෆෝම් එක රන් කරගන්න. දැන් මම මෙන්න මේ ආකාරයේ ටෙක්ස්ට් බොක්ස් එකක් මේ තුලට දා ගන්නවා. එහි නම txt 1 ලෙස නම් කරන අතර මේ ටෙක්ස්ට් බොක්ස් එකකින් කරන කාර්යය ගැන කියනවා නම් ටෙක්ස්ට් බොක්ස් එකෙන් අපි කරන්නේ දත්ත ප්‍රෝග්‍රෑම් තුළට ඇතුල් කරන එකයි. මෙම ටෙක්ස් බොක්ස් එකේ ඇති ටෙක්ස් 1 කියන කොටස ඉවත් කිරීමට නම් මේ ටෙක්ස් බොක්ස් එකේ තියෙන ප්‍රොපර්ටි වල තියෙනවා ටෙක්ස් කියලා එකක්. ඒ ටෙක්ස් එකේ තියෙන ටෙක්ස් 1 එක මකල දැම්මහම මට පුළුවන් මේ ටෙක්ස් බොක්ස් එක මෙන්න මේ ආකාරයට සාදා ගන්න. දැන් අපි මේ පොඩ්ඩක් රන් කළ බැලුව මෙයන් ස්වරූපයක් ගන්නවා. දැන් මෙතනදී මට පුළුවන් මේ ටෙක්ස් අපිට එක එක ටෙක්ස් ටයිප් කර කර බලන්න පුළුවන්. නැවතත් මම මේ ටෙක්ස් බොක්ස් එක සිලෙක්ට් කරගෙන මෙම පොයින්ට් එක මගින් මේ ටෙක්ස් බොක්ස් එක මේ ආකාරයට විශාල ටෙක්ස්ට් බොක්ස් එකක් බවට පරිවර්තනය කර ගන්නවා. ඒ වගේ මේකෙන් මෙන්න මේ ආකාරයේ දෙකට ඇදගෙන මෙන්න මේ විදිහට සකස් කර ගැනීමක් සිදු කරනවා. දැන් මේ ටෙක්ස්ට් බොක්ස් එකේ තියෙනවා තව ප්‍රොපර්ටි එකක් මල්ටි ලයින් කියලා එකක්. අනේ මල්ටි ලයින් මම ත්‍රු කරනවා. ඒවිත දැන් මේ ටෙක්ස්ට් බොක්ස් එකේ මල්ටි ලයින් ත්‍රු කිරීමේ මට පුළුවන්කමක් තියෙනවා. මේ ටෙක්ස්ට් බොක්ස් එක ඇතුලේ එක ලයින් එක පමණක් නෙවෙයි ලයින් විශාල සංඛ්‍යාවක ලියාගෙන යන්න. මේදී මා මේ ෆෝම් ලේඅවුට් එක පොඩ්ඩක් එහාට දානවා. මල්ටි ලයින් එක ත්‍රූ කිරීමෙන් පසු අපි බලමු මේ ප්‍රෝග්‍රෑම් එක ටික රන් කළා. මට දැන් පුළුවන් කමක් තියෙනවා මේ ආකාරයට ලයින් බයි ලයින්
program එකේ තියාගෙන වැඩ කරන්න. ඒ විතරක් නෙමෙයි මම දැන් මෙහි ඇති මේ text box එක නැවත select කරගෙන මේකේ තියෙන scroll bars කියලා එකක් අන්න ඒකේ both කියන property එක select කරගන්නවා. එවිට scroll bar එක මෙන්න මේ වගේ scroll bars දෙකක් එනවා. දැන් මේ ඇතැම් මේ ගත්තොත් ඉතා කුඩා word pad එකක් ආකාරයට අපිට භාවිත කරගන්න පුළුවන්. මේ run කරොත් මෙවැනි ආකාරයකට දිස් වෙනවා. Pinati, Miss Cole Barceling, Utula, Ed Medigilla, Dutpal Hadagala, Balagan. At the Makitana may itakuda note padakidata, upte, parchikaran pulla. May Maki Palani example agitata, Emnatham Palin Kriakar come with it, Mangoplata, Anduna the Mut Cavity. Atramayata Sulu program Vakuna. Mean over Buhode Ingan Natai Masitano Labana.